ලබන ඉරිද ප්‍රතිඵල මොන කොහොම වෙයිද? මොකද වෙන්නේ? ආ, ජයග්‍රහණය සහතිකයි. මොකද අපි මේක දිනන්න ඕන ඡන්දයක්, දිනන්න පුළුවන් ඡන්දයක්. මේක දිනන්න ඕන, මේක දිනන්න ඕන, දිනන්න පුළුවන් ඡන්දයක්. එහෙම නේද? දැන් බලන්න, අපේ රට මේතරම් ප්‍රපාතයකට පත් වෙන්න මේ වංචා දූෂණ හේතු වුණා. හොරකම තමයි අපේ රට මේතර මේ විශාල ප්‍රමාණයකට කඩාවැට්ටුවේ. මේ හොරකම් වල කප්පිත්ව තමයි උඩ හිටපු දේශපාලකයෝ ආණ්ඩුව ගන්නවා, බාර් බෙදා ගන්නවා, ආණ්ඩුව ගන්නවා, පෙට්‍රල් සෙට් බෙදා ගන්නවා, ආණ්ඩුව ගන්නවා, කොන්ත්‍රාත්තකෙන් කොමිස් එක බෙදා ගන්නවා, ආණ්ඩුව ගන්නවා, ආයෝජකෙක් කාපුවාම ගාණක් ඉල්ලනවා, ආණ්ඩුව ගන්නවා, බෙහෙත් ගේනකොට හොරකම් කරනවා, ආණ්ඩුව ගන්නවා, එල්ආර්සී එක ඉඩම් බෙදා ගන්නවා, ආණ්ඩුව ගන්නවා, රටේ තියෙන ඉඩම් අල්ලනවා, ආණ්ඩුව ගන්නවා, පතල් ටික කරන්න පටන් ගන්නවා, ආණ්ඩුව ගන්නවා, අරක්කු ෆැක්ටරි කරන්න පටන් ගන්නවා, ආණ්ඩුව ගන්නවා, කෑගල්ල නම් ගල්කොරි පටන් කරන්න පටන් ගන්නවා. මහීපාල ආණ්ඩුව ගන්නවා, පාරේ බස් දාන්න පටන් ගන්නවා. මහීපාල නැද්ද? ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුව අරගෙන දේශපාලන බලය උපයෝග කරගෙන මහජනයාගේ ධනය හොරකම් කරනවා. ඒකයි ඒගොල්ලන්ගේ දේශපාලනය. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? ඒගොල්ලෝ ආණ්ඩු ගන්න එකට හොරකම් විතරද? නාස්ති කරනවා. පාර්ලිමේන්තුවට ගිහලා අවුරුදු 5ක් හිටපුවාම පෙන්ෂන් එකක් ගන්නවා. පාර්ලිමේන්තුවට ගියපු හැටි වාහන පර්මිට් එකක් ගන්නවා. ආරක්ෂාවට පොලිසිය ගන්නවා. කොළඹ ගෙවල් ගන්නවා. ගෙදර ලයිට් බිල් වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන්න ඕන. මොකද්ද මේ කරන්නේ? එක පැත්තකින් මේගොල්ලෝ ආණ්ඩුව හදන්නේ හොරකම් කරන්න, අනිත් පැත්තෙන් මේගොල්ලෝ ආණ්ඩුව හදන්නේ මහජනයාගේ ධනෙ නාස්ති කරන්න. අන්න ඒක තමයි අපේ රට මේ විතරම් කඩාවැටීමට හේතුව. මන්තන් දමුණාසලට ආරාධනා කරන්නේ, අපි ආණ්ඩුවක් හදමු, හොරකම නතර කරන, නාස්තිය නතර කරන ආණ්ඩුවක් අපි හදන්න ඕන. ඕනද? ඕනද මේ ආණ්ඩුව? මේ ආණ්ඩුවක් ඕන? හොරකම නතර කරන ආණ්ඩුවක් ඕන? දැන් මුස්ලිම් ජනතාව දන්නවා, මුස්ලිම් ජනතාවගේ ආගම තුල තියෙනවා තමන්ට හොරකම නතර කරන්න බැරි නම්, ඒ කියන්නේ තමන්ට හොරකම නතර කරන්න බැරි නම් හොරකම නතර කරන්න පුළුවන් කෙනාට උදව් කරන්න ඕන. එහෙමනේ මුස්ලිම් දහම නේද? තමන්ට නතර කරන්න බැරි නම් නතර කරන්න පුළුවන් කෙනෙකුට උදව් කරන්න ඕන. මට ඔය කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමතිවරු, එතුමා රනිල් ගියාණ්ඩු කාලේ, එතුමා හැම කැබිනට් මණ්ඩලයකදීම කැබිනට් මණ්ඩලයට එන පත්‍රිකා ටික මගේ අතට දුන්නා. දීලා එතුමා මට තමයි කිව්වේ, සහෝදරයා මම මේ දෙන්නේ, මම කැබිනට් මණ්ඩලේ, මට මේවා නතර කරන්න බෑ, හැබැයි අපේ ආගම අනුව මට නතර කරන්න බැරි නම් නතර කරන්න පුළුවන් කෙනෙකුට මම උදව් කරන්න ඕන. ඒ නිසා තමයි මම මේ කැබිනට් පේපර් දෙන්න කිව්වා. මොකද එයා කැබිනට් එකේ ඉඳගෙන එයාට මේක නතර කරන්න බෑ. ඒ නිසා මම ඔයාට දෙනවා, ඔයා මේක නතර කරන්න කියලා. එහෙමනේ දහම? එහෙම දහම. එතකොට දැන් මේ රටේ හොරකම නතර කරන්න ඕන. හැබැයි තනි කෙනාට පුළුවන්ද? සීනිබදු වංචාව වෙනවා, මාවෙන්නලින් මුස්තාපට මොනව හරි කරන්න පුළුවන්ද? බෑ. සීනිබදු පොල්තෙල් බදු වංචාව වෙනවා, මාවෙන්නල ජීවත් වෙන තනි කෙනෙකුට ඒක මොනව හරි කරන්න පුළුවන්ද? බෑ. මහා බැංකුවට ගහනවා, මාවෙන්නලින් තනි කෙනෙකුට ඒකට මොනව හරි කරන්න පුළුවන්ද? බෑ. එනිසා අන්න ජනතාවට තනි තනියම හොරකම නතර කරන්න බෑ. හැබැයි තමන්ට හොරකම නතර කරන්න බැරි වුණාට හොරකම නතර කරන්න පුළුවන් කෙනෙකුට උදව් කරන්න ඕන. හරිනේ? තමන්ට හොරකම නතර කරන්න බෑ. හැබැයි හොරකම නතර කරන කෙනාට උදව් කරන්න ඕන. සහාය දෙන්න ඕන. හරි, කවුද හොරකම නතර කරන කෙනා? රනිල් වික්‍රමසිංහද? අයියෝ, හොරකමේ කප්පිත්තා. මේ ළඟදී රනිල් වික්‍රමසිංහ කියනවා එයා ගාව ඉන්නවලු හොඳම ටීම් එක. මම බැලුවා ටීම් එක. ප්‍රසන්න රණතුංග උඩතල වින්නේ රත්වත්ති. ඊට පස්සේ මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන. ඔන්න රනිල්ගේ ටීම් එක. එයා කියනවා එයා ගාව හොඳම ටීම් එක ඉන්නවලු. ටීම් එක හොඳයි. සෝමාලියා නැවක් කොල්ල කණ්ඩ යන්න. ආ, එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? ඒගොල්ලන්ට පුළුවන් ද හොරකම නතර කරන්න?
එනම් හොරකම නතර කරන්න තනි තැනකනට බෑ. හොරකම නතර කරන්න කියලා රනිල්ට සහය දීලා බෑ. ඇයි රනිල් හොරකමේ ප්‍රවර්ධකයි. හරි හොරකම නතර කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට බෑනි බෑනි. දකුණු අත පැත්ත බලපුවාම කිරියල්ල, වම් අත බලපුවාම සුජීව, පිටිපස්ස බලපුවාම නාලක් ගොඩේවා, මෙහෙම බලපුවාම සජිත්. නතර කරන්න පුළුවන් ද හොරකම? බෑ. එහෙනම් තමුන්නාන්සේලා තනි තනියම හොරකම නතර කරන්න බැරි නම් හොරකම නතර කරන්න පුළුවන් ව්‍යාපාරයට සහය දෙන්න ඕන. එහෙමනම් කාට සහය දෙන්න ඕන? කාට සහය දෙන්න ඕන? ජාතික ජනබල වේගයට. එනිසා මේ රටේ හොරකම නාස්‍ය නතර කරන්න අපි සූදානම්. සහය දෙන්න ජාතික ජනබල වේගයට. ඒක තමයි ඉස්ලාම් දහම. හරි හරිනේ. එහෙනම් තෝරගන්න ඕන කවුද? අපි. එතකොට රනිල් වික්‍ර, එතකොට සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ කියනවා, ඒ වුණාට ඕගොල්ලෝ රනිල් එක්ක ඩීල් නී. හා මන් ඩීල් ගැන ටිකක් කියන්න. දැන් තමුන්නාසලා දන්නවා පහුගියදා බාර් පර්මිට් බෙදුවා. ආණ්ඩුව ඇත් ගත්තා, විපක්ෂය ඇත් ගත්තා. බාර් පර්මිට් එක කෝටි 3ට වික්කා. රනිල්ගෙන් බාර් පර්මිට් ගත්තා සජවේ මන්ත්‍රීවරු. නැත්තන් නෑ කියන්න මං ඔප්පු කරන්නම්. අන්න ඩීල්. ඒ විතරක් නෙවෙයි, මේ එල්ආර්සී එකේ ඉඩමක් මහනුවර හන්තානේ අක්කර 12ක්. කාටද දෙන්න කිව්වේ? කබීර් රසීම්ට දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ ලියුම දුන්නා. ඉඩම දෙන්න සැලසුම් කර කර ඉන්නේ. අන්න ඩීල්. මේ කබීර් ඔය සජිත් එක කතා කරන්න කලින් රනිල් කීපාරක් හම්බුණාද? එයා නිකන් ඔන්න මෙන්න හිටියේ. ආ, ඇත්තටම තලතා නෙවෙයි යන්න හිටියේ කබීර්. තලතත් එක්ක යන්න හිටියේ. හරි, මේකයි ඇත්ත කතාව. ඒගොල්ලෝ තමයි ඩීල්. ගීතයි ඉතින් ඒගොල්ලෝ ගැන කතා කරලා වැඩක් නැහැනේ. අපිට කරදරයකුත් නැහැ. කියන දෙයක් අපිට තේරෙන්නේත් නැහැ. එයා ඉන්නේ තැන යාදන්නේත් නැහැ. ඒ වගේ මාරාන්තික කරදර නෙවෙයි. හරි, ඒගොල්ලෝ ඒ හිටපුවාවයි නේද? අර මොකද ගුණත් නැහැ, අගුණත් නැහැ, පතෝල වගේ. අපිට මොකෝනේ ඒවගේ නැත්තර අපි කනස්සලු වෙන්න ඕනේ. නැත්තම් එතුමිය ගිය සතියේ රනිල් හොඳයි කියනවා, මේ සතියේ මන්දා සජිත් හොඳයි කියනවා. මංගෙන ඒවා ලොකු දේශපාලන හානි කරන්නේ. හරිද? හැබැයි මේගොල්ලෝ හානි කරනවා. ජාතිවාදී වපුරනවා, මා ජනක දේපල හොරකම් කරනවා, මා ජනක දේපල නාස්ති කරනවා. රනිල් එක්ක වික්‍රමසිංහත් එක ඩීල් දාලා හන්තානි ඉඩම් ගන්න යනවා. මේගොල්ලෝ ඒවා කරනවා. ඒගොල්ලෝ අපරාධකාරයෝ. එනිසාද සජිත් සා රනිල්ගේ කණ්ඩායම අතර තමයි මේ ගනුදෙනු තියෙන්නේ. දැක්කනේ මරික්කා පර්මිට් දැකනේද? ඉල්ලනවා වැඳ. රනිල් වික්‍රමසිංහ ගාව වේදිකාවේ පට්ට ගහන්න කතා කරනවා. හම්බුනාම කැපුණු පණුව වගේ දඟල ඉල්ලනවා. පව්. හරිද? එනිසා මේ දේශපාලන අපේ රටෙන් නතර කරන්න ඕන. එහෙට පණින මෙහෙට පණින දේශපාලන ඕනද අපේ රටට? නෑ. අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හදමු. අපි පළමු වතාවට විවස්ථාවේ නීති තවත් ශක්තිමත් කරන්නම්. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. හොඳ නැද්ද මේ ආණ්ඩුවක්? ඕන නැද්ද එහෙම නීතියක්? මේක තමයි අපේ රටේ ව්‍යසනය. මේ පණින්නේ නිකන් නෙවෙයි. බාර් පර්මිට් දීලා කියන පයින්නෝ, පෙට්‍රල් සෙට් දෙනවා කියලා පයින්නෝ, LRC එක ඉඩම් ගන්න පණිනවා, සල්ලි වලට පණිනවා, ඇමතිකම් වලට පණිනවා. මේක රටට ව්‍යසනයක්. දැන් බලන්නකො, දැන් මේ පක්ෂ තුන හඳුනා ගන්න පුළුවන්ද? දැන් තුන්දෙනා හිටවමු අපි. සජිත්, නාමල්, ඊට පස්සේ කවුද? රනිල්. සජිත් ගාව ඉන්නවා පොහොට්ටුවේ සභාපති, නාමල් ගාව ඉන්නවා පොහොට්ටුවේ නායකයා, රනිල් ගාව ඉන්නවා පොහොට්ටුවේ බැටැලියන් එකම. කෑගල් ඔක්කොම ටීම් එක වගේ යාගම නේද? ආ, දැන් මේකට මොකද්ද කියන්නේ? රනිල්ද පොහොට්ටුව නේද? නාමල්ද පොහොට්ටුව, සජිත්ද පොහොට්ටුව? මේ මම්මා අහන්නේ මෙහෙමයි නේද? පක්ෂ වුණාම ප්‍රතිපත්තිය තියෙන්න ඕන.
අරමුණක් තියෙන්න ඕන, ස්වාමිකත්වයක් තියෙන්න ඕන. මේක අරමුණක් නෑ. අද එකක් කියනවා, හෙට අනිත් එක කියනවා. අද බලිනවා, හෙට හොඳයි කියනවා. මහින්දානන්ද මිනිහා පාර්ලිමේන්තුවේ කිව්වනේ රනිල් වික්‍රමසිංහ හිරේ දානකන් නිඳ යන්නේ නැහැ කිව්වා. දැන් රනිල් වික්‍රමසිංහ ඔඩොක්කුවේ නිදි. ඕනද මේ වගේ දේශපාලනය? කැත්ත දේශපාලනයක් මේක. අද බණිනවා හෙට හොඳ කියනවා. ඩලස්සලහ පෙරුම 2019 කියනවා. 2019 ඩලස්සලහ පෙරුම කියනවා සංස්කෘතික අරමුදල මහා බැංකු මංකොල්ලටත් වඩා ලොකු මංකොල්ලයක් කිව්වා. කියපු ඩලස්සලහ පෙරුම දැන් කියනවා සජිත් තමයි මෑන්. පවිත්‍ර වැඩක් නැහැ ඉතින්. හරි. වැඩක් නැහැ කියලා මේවා. හරිද? මේ කැත දේශපාලනේ නතර කරන්න ඕන. ඒ නිසා වෙන ලොකු හරබර ඒවා ඕනේ. මේ දේශපාලන පොරපිටියේ හෙට මෙහෙට වෙන ඒවා බැලුවත් ප්‍රතිපත්තිකරුක දේශපාලනයක් තියෙන්නේ ජාතික ජන බලවේගයකට විතරයි. නැත්තම් ඔය ගොඩක් අය දැන් අර උස මන්ත්‍රීවරයා අපි ගාව ඉස්සරළම ගිය රනිල් බැසිල් හම්බ වෙන්න. නෙළුම් මාවත ගිහලා බැසිල් හම්බුණා. බැසිල් එක කතා කරා හරි ගියේ නෑ. ඊට පස්සේ ගිහලා රනිල් හම්බුණා. රනිල් එක කතා කරා ඩීල් එකක් දාගන්න නැතුව හරි ගියේ නෑ. අපිටත් එහෙම මෙහෙම පණිවිඩය වුණා. අපි කතා කරේවත් නෑ. ඊළඟ සජිත් ප්‍රේමදාසර ගියා. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා නගර සභාවේ කුණු ලොරිය වගේ ඕන එකක්. ඕන කුණු ගොඩක්. නැද්ද? එහෙම නෙමෙයිද? නගර සභාවේ කුණු රොඩිය තියෙනවනේ නේද? ඈ කුණු වෙච්චි වට්ටක තියෙනවා. තැලුණු අඹ තියෙනවා. ඈ කළුණු කෙසෙල් ගෙඩි තියෙනවා. මේ වගේ නෙමෙයිද සජිත්ගේ වේදිකාව? මේව දේශපාලනයක් ඕනද අපේ රටට? අන්න මේ රටේ පණින දේශපාලනය. එහෙම් මෙහෙම් ගන්න දේශපාලනය. අද එකක් කියලා හෙට එකක් කියන දේශපාලනය. අද බැනලා හෙට හොඳයි කියන දේශපාලනය. අද හොඳයි කියලා හෙට බණින දේශපාලනය. නතර කරන්න නම් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මාලිමාවට කතරේ ගහලා පණින එකට විරුද්ධතාවය ප්‍රකාශ කරන්න. ඒක අපි කරන්න ඕන. එතකොට අන්න හොඳ තීන්දුව ටිකක් අරගෙන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න. ලෑස්තිනේ? ලෑස්තිනේ? රයිට්. ඊළඟ එතකොට රනිල් ගෙදර. ඊළඟ පාර්ලිමේන්තු විසිරුවා හරිනවා. එතකොට සියඹලා පිටියත් తాවකාලිකව ගෙදර. ඔක්කොම විසිරුවා හරිනවා. ඊට පස්සේ මාසෙකමාරකින් පාර්ලිමේන්තු වෙනවා. දැන් මොකද කරන්න ඕන? මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕන. මේක හරි ගඳ පාර්ලිමේන්තුවක්. කැත පාර්ලිමේන්තුවක්. මේකට අපේ රට පාලනය කරන තැන කියන්න පුළුවන්ද? උත්තරීතර ආයතන කියන්න පුළුවන්ද? බෑ. රත්නපුරේ මිනිහෙක් මරලා එල්ලුම් ගහට නියම වෙච්ච කෙනා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමති. කප්පම් අරගෙන මහා අධිකරණයෙන් වැරදි වෙච්ච කෙනා පාර්ලිමේන්තුවේ ඇමති. මහ බැංකුවට මංකොල්ල කෑවා කියලා නේද චෝදන ලැබු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉන්නවා. එයානම් මේකේ යවනවනේ. ආයකයක යවමු. හරිද? ඊළඟ බැලුවොත් මහජනක දේපල හොරකම් කරන අය පාර්ලිමේන්තුවේ. මිරිස්කුඩු අරගෙන එන අය පාර්ලිමේන්තුවේ. පිහි අරගෙන එනවා පාර්ලිමේන්තුවේ. එක දවසක් එක්කෙනෙක් මිරිස්කුඩු අරගෙන ඇවිල්ලා අනිත් කෙනා පිහියක් අරගෙන ඇවිල්ලා කතානායකතුමා ඇහුවා අඹ ගෙනාවේ කවුද කියලා. කියලා අඹ කණ්ඩ කියලා හිතන්නේ. මොනවද මේ පාර්ලිමේන්තුවද මේවා? අරකේ සුමෝ වගේ අර පාර්ලිමේන්තු සභාගාරයේ මැද්ද පෙරලගෙන ගහ ගන්නවා. රටක්ද මේක? කතානායකතුමාගේ පුටුවට වතුර දානවා. ටෙලිෆෝන් කඩනවා. මයික් කඩනවා. පුටු වලින් ගහනවා. පොත් වලින් ගහ ගන්නවා. හොඳද මේ පාර්ලිමේන්තුව? හොඳද? එහෙනම් මේක සුද්ධ කරන්න ඕනේ නැද්ද? හැබැයි මේ කවුරුවත් පාර්ලිමේන්තුවේ ජයන්තිපුර ගේට්ටුව කඩාගෙන පාර්ලිමේන්තුවේ දොර කඩාගෙන ඇතුළට ආවනම් නෙවෙයි. හා එව්වේ කවුද? කවුද එව්වේ? මේ කවුරුවත් බලහත් දැන් කෑගේ දැන් හිනා වෙනවා අප්පුඩි ගහනවා. හැබැයි මේගොල්ලෝ බලෙන් ආව නෙවෙයි. ගේට්ටු කඩාගෙන ආව නෙවෙයි. මේගොල්ලෝ එව්වේ කවුද? ජනතාව. එහෙනම් ඒගොල්ලන්ට විරෝධය වගේම ජනතාවත් නේද? පොඩි තියෙනවා කෑල්ලක්, පොඩි කෑල්ලක් තියෙනවා මගහරින්න බැරි හොඳේ. හරිද? නැද්ද?
එහෙනම් මොකද කරන්න ඕන? අන්න ඒකට ඒ වැරද්ද නිවැරදි කරගන්න නම් මොකද කරන්න ඕන? ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ පාර්ලිමේන්තු නියෝජනය කරන 150කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙදර යවන්න ඕන. අලුත් අයගෙන් අපේ දොස්තර මාව, අපේ ධම්මිකලා, අපේ සමන්තලා, නන්දලා, රංජිලා මේ වගේ අයගෙන් මේ පාර්ලිමේන්තු පුරවන්න පටන් ගන්න ඕන. මතක තියාගන්න. අවංක මිනිස්සුන්ගෙන්, අදූෂිත මිනිස්සුන්ගෙන්, රට වෙනුවෙන් වැඩ කරන ලෑස්ති මිනිස්සුන්ගෙන්, ඒ වැඩේ ගැන අවබෝධයක් අද්දී නැති මිනිස්සුන්ගෙන් මේ පාර්ලිමේන්තු පුරවන්න ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙදී ලෑස්තිද? රයිට්. ඊට පස්සේ අන්නේ පාර්ලිමේන්තුවෙන් අපි හදනවා කැබිනට් මණ්ඩලය. එක කැබිනට් මණ්ඩලයේ උපරිම ඇමතිවරු 25යි. හරිනේ. රාජ්‍ය අමාත්‍යරු කියලා ජාතියක් නැත. දැන් මෙහි ඉන්නේ රාජ්‍ය අමාත්‍යරුමයි. නේද? මහීපාලගේ පුතා රාජ්‍ය ඇමති. කවුද? සියඹලා පිටියේ රාජ්‍ය ඇමති. බාලසූරිය රාජ්‍ය ඇමති. හරිද? රාජ්‍ය ඇමති කියලා ජාතියක් නැහැ. ඇමතිවරු ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යරු ඉන්නවා. හරිනේ? රයිට්. ඊළඟ අන්නේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ටික ගන්න පටන් ගන්නවා. එක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට බහූසි. හොඳද? මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දෙන්නේ නැත. හොඳද? ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දෙන්නේ නැත. ආණ්ඩුවේ ගෙදර ලයිට් බිල්, වතුර බිල්, ඇමතිවරයාගේ වතුර බිල්, ලයිට් බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැත්තම් පොලිසියෙන් දෙන්නේ නැත. දැන් මේගොල්ලෝ මරු වැඩ කරන්නේ. ජනතාවට අනාරක්ෂිත රටක් හදනවා. ජනතාවට පාතාල ඉන්න රටක් හදනවා. රටක් හදලා ඒගොල්ලෝ පොලිසිය වට කරගෙන ඉන්නවා. අපි එහෙම නෙවෙයි. ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැත්තම් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් ආරක්ෂාව දෙන්නේ නැත. ඒ පොලිසිය අපේ රටේ සමාජ ජනතාවගේ ආරක්ෂාව රකින්නවා. රටේ ආරක්ෂාව හැදුනොත්, ජනතාවගේ ආරක්ෂාව හැදුනොත් මන්ත්‍රීත්ව ආරක්ෂා වෙනවා. මේක රට අනාරක්ෂිත කරලා පොලිසිය මාත්‍රු වට කරගෙන ඉන්නවා ඒගොල්ලෝ. ඇයි මේ පොලිසිය ගන්න සමහර වෙලාවට කාර් එකේ දොර අරින්න සමහර පොලිසිය නිලධාරිනී ගන්නවා, නිලධාරි මහත්මියන් ගන්නවා, නෝනට කුඩා අල්ලන්න. අර නාවික හමුදාවේ රංජි, ඔයගොල්ලගේ නාවික හමුදාවේ, නාවික හමුදාවේ නිලධාරිනියන් දීලා තිබුණා බැසිල්ගේ නෝනට. ඒගොල්ලෝ FCID කට උත්තරයක් දුන්නා. කට උත්තරේ දෙකෙනවා නෝනගේ හැට්ටේ කටු ගැහුවෙත් ඒ නිලධාරීලු. ඔන්න අපේ පොලිසියට හමුදාවට කරපු වැඩේ. කුඩා අල්ලන්න, දොරවල් අරින්න, හැට්ටේ කටු ගහන්න පොලිසියේ හමුදාවේ ආරක්ෂාව දෙන්නේ නැහැ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට. හොඳද? හොඳද? අන්න ආණ්ඩු. ඊට පස්සේ පටන් ගන්නවා උඩ ජනාධිපතිතුරුන්ගේද විශ්‍රාමයට පහෝසි. හිටපු ජනාධිපතිවරු බලාගන්න එක දහෝසි. ජනාධිපතිවරයාට රට පුරා තියෙන මන්දිර දහෝසි. ඒ ආණ්ඩුව හොඳද නරකද? මොකද කියන්නේ? අන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ ගහන කතරේ මහා බලවත් කතරයක්, මේ රටේ දේශපාලන පිරිසිදු කරන කතරයක්, වංචාව දූෂණය නාස්‍ය නතර කරන කතරයක්, මේ රටේ මහජනයාගේ ධනේ කෝටි ප්‍රකෝටි ගණන් නාස්‍ය කරන, දේශපාලන සංස්කෘතිය නතර කරන කතරයක්, මහජනයාට වඩා උඩින් ඉන්න දේශපාලකයා බිමට බස්සන කතරයක්, නීතියට වඩා උඩින් ඉන්න දේශපාලකයා නීතියට යටත් කරන කතරයක්. ඕන නැද්ද ඒ කතරේ? ඕන නැද්ද? ඒ කතරේ ගහන්න ඕන. එහෙම නැත්නම් තාමත් හිතනවා නම් සජිත්ට, තාම හිතනවද? වැඩක් නැහැ. රනිල්ට තාම හිතනවද? නැහැ. මේක තමයි මේ සැරේ ගහන්න ඕන බලවත්ම කතරේ. රට අලුත් දිශාවකට හරවන කතරේ. අපේ රටේ දේශපාලනය පිරිසිදු කරන කතරේ. අන්නේ කතරේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගහමු. ඉස්සලම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඊළඟ මේ රටේ කුඩු මද්ද්‍රව්‍ය පැතිරලා තිබෙනවා. මේ කුඩු මද්ද්‍රව්‍ය අපේ මේ පොලිසිය මහත්වරුන්ට මේවා බේරන්න පුළුවන්. මේ පොලිසිය මහත්වරුන්ට හොඳ ඉවක් තියෙනවා.
හරිද? පොලිසිය මාත්‍රෝගොලු ගිහිල්ලා බොරුවට පැමිණිලක් දාන්න හැදුවොත් පොලිසිය මහත්තයා කියනවා ඔහොම ලියලා හරියන්නේ මෙහෙම ලියන්න කියලා. දානකොටම දන්න මේක බොරු පැමිණිලක් කියන්නේ. වාහනේ නතරකොටම දන්නවා ඇතුලේ බඩු තිනවන්නේ නැද්ද කියන්නේ. එහෙම ඉවක් තියෙනවා අපේ පොලිසියට. දක්ෂයි. අපේ රටේ ඕනෑම නමගිය අපරාධයක් අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව හොයාගෙන තියෙනවා. අපේ රටේ හොයාගන්න බැරි අපරාධ තියෙනවා නම් ඒවා දේශපාලකයන් සම්බන්ධ වෙච්ච අපරාධ. තාජුද්දීන්ගේ ඝාතනය හොයාගන්න බැරි වුණා දේශපාලකයෝ පිටිපස්සේ ඉන්නවා. ලසන්තගේ ඝාතනය හොයාගන්න බැරි වුණා දේශපාලකයෝ පිටිපස්සේ ඉන්නවා. හරිද? හැබැයි ඔගොල්ලෝ දන්නවා නේද ඊට සිද්ධ වෙච්ච මනුස්ස ඝාතන විශාල ප්‍රමාණය අපේ රටේ පොලිසිය හොයන් තියෙනවා. මේ අර නూరుවත්ති නේද? නూరుවත්ති ඝාතන පොලිස් දෙපාර්තමේන්තුව හොයාගත්තා. හරිද? අතකොට හොයාගත්ත පොලිසිය. මේ පොලිසියට දක්ෂයි. හැබැයි මේ රටේ හොයාගන්න බැරි වෙච්ච අපරාධ තියෙනවා. මැඩ පවත්වන්න බැරි කුඩු ව්‍යාපාරයක් තියෙනවා. මැඩ පවත්වන්න බැරි පාතාලයක් තියෙනවා. මේ ඔක්කොම රඳාපවතින්නේ පොලිසියේ වැරද්ද නිසා නෙවෙයි, මේ අපිට දේශපාලකයන් ඉන්නවා. පහුගිය දා මිට අවුරුදු දෙක තුනකට කලින් කොළඹ මන්ත්‍රීගේ ජීප් එකෙන් කුඩු කිලෝ 8ක් අහු වුණා. මන්ත්‍රීගේ ජීප් එක පාවිච්චි කරන්නේ කුඩු ප්‍රවාහනය කරන්න. පහුගිය දා පොල්ගහවෙල කුඩු කිලෝ 14ක් විතර අහු වුණා සජබේ ආසන සංවිධායක නේද? සජබේ ආසන සංවිධායකගේ ජීප් එකෙන් කුඩු අහු වුණා. ඒතර මන්ත්‍රීකම සජබේ සංවිධායකම් පාවිච්චි කරන කුඩු ප්‍රවාහනය කරන්න. මේ මහීපාලගේ ජීප් එකෙන් අහු වුණා ගංජා. අනුරාධපුරයේදී නේද අහුනේ? ඈ රඹුක්කනදී අහුනේ. අර තව තංගල්ලේ පැත්තේ මන්ත්‍රී කෙනෙක්ගේ ජීප් එකෙන් අහු වුණා ගංජා. එන කවුද මේවා විශ්වාස කරන්නේ? එන මේ මන්ත්‍රීකම් මන්ත්‍රීවරයා පාරේ යනකොට පොලිසිය මහතුරු නතර කරපුවාම මන්ත්‍රීතුමාගේ මූණ දැක්කාම පොලිසිය මහතුරු යන්න කියනවා. ඇයි ඒගොල්ලෝ හිතනම් මේම අපරාධ කරන අය නෙවෙයි, ගරු කටයුතු මිනිස්සු කියලා. හැබැයි දැන් එහෙම බෑ. මේ ඉන්න අපරාධකාරයෝ කුඩු ව්‍යාපාරිකයෝ. ඒකයි මේ රටේ කුඩු මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න බැරි වෙලා තියෙන්නේ. මේක පිටිපස්සේ ඉන්නේ දේශපාලකයෝ. හරි. හැබැයි ගොදුරු වෙන්නේ කවුද? අපේ ගම්මල අම්මා තාත්තගේ දරුවෝ. ආදරෙන් හදන දරුවා කුඩු වලට ඇබ්බැහි වෙලා පවුලත් ඉවරයි, ගෙදරත් ඉවරයි, අහල පහල ගෙවලුත් ඉවරයි, ගමම ඉවරයි. නැද්ද? වෙලා නැද්ද මේක? නතර කරන්න ඕනේ නැද්ද? අන්න මේ කුඩු ව්‍යාපාරයටයි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වලටයි නතර කරන්න ඕන නම් මොකද ආණ්ඩුව? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අන්න අපි මේක නතර කරනවා. මතක තියාගන්න. පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න අපි සහය දෙන්නම්. අපි කිසි කුඩුකාරයෙක් කිසි පාතල නායකයෙක් ආරක්ෂා කරන්න මැදිහත් වෙන්නේ නැහැ. අපි ඒගොල්ලෝ අත්අඩංගුවට අරගෙන මේ රටේ කුඩු වලින් මේ රටේ තරුණ පරම්පරාව නිදහස් කරගන්න ආණ්ඩුවක් හදන්නේ. ඕන නැද්ද මේ ආණ්ඩුවක්? කවුරු හරි හිතනවා නම් තමන්ගේ දරුවට නේද හෙන වැදුනත් කමක් නැහැ, රනිල් හොඳයි නම් දෙන්න. ඈ එහෙමනම් දෙන්න. හරි. හැබැයි කුඩු වලින් තමන්ගේ දරුවන්, කුඩු වලින් තමන්ගේ නගරය, තමන්ගේ ගම, තමන්ගේ රට බේර ගන්න ඕන නම් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා කතරේ ගහන්න ඕන කම්පති වෙන්නේ ජාතික ජනබලවේගයට අපි මේ වැඩේ කරනවා. ඊටවසේ පියවරෙන් පියවර මේ රටේ අපි ආර්ථිකය හදනවා. කුසි කර්මාන්තර පිම්මක් දෙනවා, තීව්‍ර කර්මාන්තර පිම්මක් දෙනවා, අධ්‍යාපන විශාල වෙනස්කම් ඇති කරනවා. හරිද? අපේ මිනිරන්නේදී උපයෝගී කරන කර්මාන්තශාලා නිර්මාණය කරනවා. කුඩා තේවතු විසා උඩට ගන්න වැඩසටහන් හදනවා. ව්‍යාපාර දියුණු කරන්න, කර්මාන්ත දියුණු කරන්න අපි උදව් කරන්නම්. අපි ඔක්කොම එකතුලා මේ රට හදමු. හදන්න ඕනේ නැද්ද? එනිසා අපි ඔක්කොම එකතුලා මේ රට හදමු. එනිසා දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම එකතුලා රට හදන්න පුළුවන් අවස්ථාව. එතකොට ඒගොල්ලෝ බය හදන්න යනවා. මම කියන්න මේ ඡන්ද ව්‍යාපාරේ පටන් ගන්නකොට ඒගොල්ලෝ කිව්වා 100%3නේ දිනන්න බෑ කිව්වා. දැන් කියනවාද ඒක? නෑ. ඊට පස්සේ කියන්න පටන් ගත්තා දිනුවොත් මෙහෙම වෙයි. දැන් කියනවා දිනුවාම මාස 6යි. බලන්නකෝ ආපු විදිය. 100%3යි දිනන්න බෑ. ඊළඟ දිනුවොත් දැන් දිනුවාම පාක්ෂිකයන්ට කරදර කරයි, කලබල ඇති වෙයි, ගහයි. මතක තියාගන්න. ඒ කැත දේශපාලනත් නතර කරන්න තමයි ජාතික ජනබලවේගය ඉන්නේ. මීට කලින් ආණ්ඩුව හැදුනාම මතක තියාගන්න. පරාජිතයට පහර දෙනවා. CTB එකේ නම් කළු තෙල් වලින් නාවනවා. පෙට්‍රෝලියම් එක නම් වැඩට එන්න දෙන්නේ නැහැ.
රස්සාවක් කර කර ඉඳන් ට්‍රාන්ස්ෆර් කරනවා. සමෘද්ධිය තියපනනම් කපන්න හදනවා. නේද මෙහෙමනේ කරන්නේ. එන අනේකාගෙන් පරිගන්නවා. ජාතික ජනබලවේගය ආණ්ඩුව හදන අනේකාගෙන් පරිගන්න නෙවෙයි. අපි මේ රටේ ජනතාවට පෙන්නමු ජයග්‍රහණය කරලා පෙරදුණු පාක්ෂිකයට අනිත් පක්ෂවලට අයට ප්‍රජාතන්ත්‍රවාදී විදේශ පාලන ව්‍යාපාරේ කරන්න තියෙන අයිතිය අපි තහවුරු කරන්න ඕන. ඒ නිසා අපේ ජයග්‍රහණයෙන් පස්සේ කිසිවෙකුට නියතුඩ කිව්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. අපි එන්නේ කාගෙවත් පරිගන්න නෙවෙයි. අපි එන්නේ කාගෙවත් ඇරියස් පිරිමහ ගන්න නෙවෙයි. අපි එන්නේ මොකටද? මේ රට ගොඩනගන්න. ඒ නිසා අපි හැම දිනාම මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ තීන්දුව ගමු. මොකද කියන්නේ? ලෑස්තිද? වැඩි ලෑස්ති. මම හිතන්නේ අපේ රටේ ජනතාව ඡන්දයක් එනකන් ඇඟිලි ගණන් කර කර ඉන්නේ මේ ඡන්දෙදි. නැද්ද? හෙට තිබ්බනම් කොහොමද? හොඳයිනේ. කමක් නැහැ තව ලබන සෙනසුරාදා බදාද වෙනකම් ප්‍රචාරක වැඩ කරන්න පුළුවන්. ඉතින් තාමත් සඳුදා අඟහරුවාදා බදාදා වැඩ කරන්න පුළුවන්. කට්ටිය හම්බෙන්න ගම්වලට යන්න ඔක්කොම මුණ ගැහිලා රටේ ශක්තිමත් ආණ්ඩුවක් ජාතික ජනබලවේගයේ හදමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින්. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.